තෙරුවන් සරණයි අයිබුවන් ඔයාලා හැමෝටම ඉතින් අද මාතෘකාව ඔයාලා thumbnail එක දකින්න ඇති thumbnail එකේ අද මාතෘකාවට තියෙන්නේ තථාගතයන් වහන්සේගේ තිබෙනා වූ කාය බලය ගැන කාය ශක්තිය පිළිබඳව ඉතින් අපි දන්නවා දැන් අපි ජීවත් වෙන ලෝකේ නොයෙකුත් පුරුෂයන් තමන්ගේ කාය බලයෙන් නොයෙකුත් දේවල් සිදු කරනවා අපි දකිනවා එතකොට මේ කාය බලවල් වලින් සාමාන්‍ය පුරුෂයෙක් මිනිසුන් දෙන්නේ තුන් දෙනෙක් එක හැප්පි තවත් මිනිස්සෙක් මිනිසුන් 10ක් 15ක් එක හැප්පි තවත් මිනිස්සෙක් මිනිසුන් 40ක් 50ක් 60ක් එක තනියම හැප්පි තවත් මිනිස්සෙක් සාමාන්‍යයෙන් මිනිසුන් 100 දෙනෙක් එක හැප්පි තවත් මිනිස්සෙක් අලියෙක් එක හැප්පි තවත් මිනිස්සෙක් අලි දෙන්නෙක් එක හැප්පි තවත් මිනිස්සෙක් අලි තුන් දෙනෙක් එක හැප්පි මේ වගේ කාය බලය කියන එක පුරුෂයෙක්ගේ කාය බලය කියන එක ඒ ඒ සත්වයන් සමග සමාන කරලා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට අද මනුෂ්‍ය ලෝකේ අපි ජීවත් වෙන මේ ලෝකේ පුරුෂයෙක්ගේ කාය බලය කියන එක යම් යම් මට්ටමින් තියෙන මිනිස්සු ඉන්නවා. ඇත් බල තියෙන මිනිස්සුත් ඇති. නැත්නම් ඇති. ඉස්සර සිංහල මිනිස්සුන් අතීතයේ සිංහල මිනිස්සු අපි දන්නේ ඇතුන්ට පවා දඬමෙන්ට ගහුවා කියලා කියනවානේ. අලිය ඇතුන්ට පවා දඬමෙන්ට ගහලා තියෙන ඒ තරම් කාය බලයක් තිබුණා. ඒ කියන්නේ ඇත් බල වලින් තමයි ඉස්සර සිංහල මිනිස්සුගේ කාය බලය මැනලා තියෙන්නේ. දැන් ඒ වගේ කාය බල මයින් ක්‍රමයක් තියෙනවා. පුරුෂයෙක්ගේ කාය බලය. ඒ පුරුෂයාට හරකෙක්ගේ වගේ හයියක් තියෙනවද? හරක් දෙන්නෙක්ගේ හයියක් තියෙනවද? හරක් තුන් දෙනෙක්ගේ හයියක් තියෙනවද? හරක් හතර දෙනෙක්ගේ හයියක් තියෙනවද? එහෙම බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතෙක්ගේ තනි ඇතෙක්ගේ හයියක් තියෙනවා. ඇතු දෙන්නෙක්ගේ හයියක් තියෙනවා. ඇතු තුන් දෙනෙක්ගේ හයියක් තියෙනවා. ඇතු හතර දෙනෙක්ගේ හයියක් තියෙනවා. ඇතු පස් දෙනෙක්ගේ හයියක් තියෙනවා. ඒ ඇතත් කුමන වර්ගයේද? ඒ කියන්නේ කුමන කුලයේද? එහෙම තියෙනවා. ඇතුන්ගේ කුල තියෙනවා. ඒ කුලවලට අනුව ඒ ඒ ඇතාගේ කාය ශක්තිය වෙනස්. මෙන්න මෙහෙම මේ ලෝකේ කිසිම මිනිස්සෙකගේ කාය ශක්තියට සමාන කරන්න බැරි අසමාන වූ කාය ශක්තියක් තියෙන අසමාන වූ පුරුෂ රත්නය ගැන තමයි මම අද මේ කියන්නේ. ඒ තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ කාය බලය මහා ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ කාය ශක්තිය මහා ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨත්වය ගාථාවකින් තියෙනවා. ගාථාවක් මයින් කියලා තියෙනවා. ඒ ගාථාව තමයි කාලාවකංක ගංගෙයියම් පණ්ඩරම් තඹ පිංගලම් ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්තිමේ දස. මේ ගාථාව කියන්නේ මේ ඇත් වර්ග 10 ගැන, ඇත් කුල වර්ග 10 ගැන. ඒක මේක එක්තරා සූත්‍රයක්. ඒ කියන්නේ බුද්ධ කාය බලය මයින්ඩ් පුළුවන් එක්තරා සූත්‍රයක් මේක. මේ සූත්‍රය තුල තියෙනවා කාලවක ඇත්කුලේ එක ඇතෙකුට සාමාන්‍යයෙන් මිනිස්සු 10කගේ සාමාන්‍ය හැදියේදී, කියන්නේ අපිට වැඩිය කාය ශක්තිය වැඩි මිනිස්සු 10කගේ බලයක් එක කාලවක ඇතෙකුට තියෙනවා. ඒ කාලවක ඇතු 10කගේ බලයක් එක ගංගෙය ඇතෙකුට තියෙනවා. ඒ ගංගෙය ඇතු 10කගේ බලයක් එක පණ්ඩර ඇතෙකුට තියෙනවා. එක ඒ කියන්නේ මේ පණ්ඩර ඇතු 10කගේ බලයක් එක තඹ ඇතෙකුට තියෙනවා. ඒ තඹ ඇතු 10කගේ බලයක් එක සිංගල ඇතෙකුට තියෙනවා. ඒ පිංගල ඇතු 10කගේ බලයක් එක ගන්ධ ඇතෙකුට තියෙනවා. ඒ ගන්ධ ඇතු 10කගේ බලයක් එක මංගල ඇතෙකුට තියෙනවා. ඒ මංගල ඇතු 10කගේ බලයක් එක හේමංච ඇතෙකුට තියෙනවා. ඒ හේමංච ඇතු 10කගේ බලයක් එක උපෝසත ඇතෙකුට තියෙනවා. ඒ උපෝසත ඇතු 10කගේ බලයක් චද්දන්ත කුලේ එක ඇතෙකුට තියෙනවා කියලා කියනවා. ඒක මහා පුදුම ශක්තියක්, පුදුම කාය බලයක් ඔබ හිතා ගන්න ඕනේ. ඒ වගේ චද්දන්ත කුලේ ඇතු 10කගේ බලයක් සමානයි කියලා කියන දල වශයෙන් එක බුදුජාණන් වහන්සේ නමගේ කාය බලයට. ඒක මේකත් එක්තරා අර සූත්‍රයක් පමණයි. ඒ කියන්නේ
පෙන්වන්න තියෙන උදාහරණ පමණයි. එතකොට සාමාන්‍යයෙන් මිනිස්සු කීයකක බලයක්ද මේ තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ ලෝකේ ඉන්න මිනිස්සු එක පැත්තකින් තියලා ලෝකෙම ඉන්න මිනිස්සු එක පැත්තකින් තියලා බාගතුන් වහන්සේ එක පැත්තකින් තිබ්බොත් ඒ උන්වහන්සේගේ කාය බලයත් එක්ක අර ලෝකේ ඉන්න මිනිස්සුන්ටම හැප්පෙනවා. තාගන්න පුළුවන් නේද? දැන් මුළු ලෝකෙම මිනිස්සුන් එක පැත්තකට තියලා දැන් අපි අර කම්බා දිනවා කියලා ගන්න. කම්බා දින තරගයක් ගමු. කම්බා දින පැත්තක් ගත්තොත් දැන් මිනිස්සු මේ පැත්තේ බාගතුන් වහන්සේ මේ පැත්තේ නම් මේ මේ ඉන්න මිනිස්සු ඔක්කොටම බෑ උන්වහන්සේව මේ මේ හොල්ලන්න ඕනේ. ඒ තරම් බලය. කාය බලය මම කියන්නේ. කියන්නේ කායේ පවතින ශක්තිය මේ තරම් ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨත්වය සෙල්ලන්නේ. ඒ ශ්‍රේෂ්ඨත්වය ලබන්න උන්වහන්සේ කොයිතර පෙරොන්දම් පිරුවද? ඒ වගේ මේ ශ්‍රේෂ්ඨත්වය ඒ තරම් කාය බලයක් තියාගෙන උන්වහන්සේ කාටවත් හිංසා කළාද? කිසිම හිංසාවක් කළේ නැහැ උන්වහන්සේට. කුමක්ද කළ නොහැකි ඒ එවැනි කාය බලයක්? දැන් අපිට ඇතෙක් එක හැප්පෙන්න බෑනේ. අනික මේ චද්දන්ත කුලේ එක ඇතෙක් එක හැප්පෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය චද්දන්ත කුලේ ඇතෙක් පොඩ්ඩ හොයලා බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද මොනතරම් හයියක්ද කියලා. සෙල්ලන්නේ මේක තමයි බුද්ධ කාය බලය. ඒ කාය බලය තියාගත්ත උන්වහන්සේ, ඒ කාය බලයෙන් හික්මෙච්ච උන්වහන්සේ ව පාලනය කරන දමනය කරන මේ ලෝකෙ කිසිවෙත් බෑ. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, උන්වහන්සේගේ සිතේ පවතින ඒ දැක්ම, උන්වහන්සේගේ තිබ්බ ගුණය, උන්වහන්සේගේ දැක් ඒ කියන්නේ අනාගත දැක්ම, උන්වහන්සේගේ ඒ වචන කිසිවක් කිසිවෙකුට වෙනස් කරන්න බෑ. අදටත් ඒ දේ තමයි මේ වෙමින් යන්නේ. එවැනි ගුණ ඇති ඒ භාගතුන් වහන්සේ ආදරයෙන් සරණ යන්නේ. මොකද උන්වහන්සේ මහා ශ්‍රේෂ්ඨයි. කිසිම දෙයකින් කිසිම පුද්ගලයකට සමාන කරන්න බෑ උන්වහන්සේ. එවැනි ගුණ ඇති, එවැනි බලවත්, එවැනි තෙදවත් බුදුවරු සරණ යන්න ලැබීම අපලබ. එවැනි බලවත්, එවැනි භාග්‍යතුන් වහන්සේලා සරණ යන්න ලැබීම අපි ලබ මොනතරම් පිනක්. කාලාවකංක ගංගෙයං පණ්ඩරං තංබ සිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චත්තං තිනේ දස